ශ්‍රී ලංකා එංගලන්ත අවසාන එක්දින තරගයේ තියෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයේ 1983 අවුරුද්දේ තමයි මුලින්ම එක්දින තරගයක් පවත්වන්නේ. මේ තරගයේ පවත්වන්නේ නවසීලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතරේ. තරගයේ ජයග්‍රහණයේ කඩලු 5කින් ලබා ගන්න සමත් වෙන්නේ නවසීලන්ත කණ්ඩායම. ඒ වෙද්දී එංගලන්ත කණ්ඩායමක්වත් මේ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර තරගයකට සෙල්ලම් කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේ තරගයක් සෙල්ලම් කරන්නේ 2002 අවුරුද්දේ ඒ ඉන්දියා කණ්ඩායමට එරෙහිව. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙන්නේ ලකුණු 63ක පරාජයක්. ඊට පස්සේ අපි මේ ක්‍රීඩාංගණයේ 2016 එංගලන්ත කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කරන්න නියමිත වෙලා තිබුණත් වැස්ස නිසා මේ තරගයේ අතහැර දාන්න සිදු වෙනවා. එදා තරගයේ මුලින් පන්දුවට පහර දුන්නු ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 248ක් ලබා ගනිද්දී චන්දිමාල් ලකුණු 62කුත් මැතිව්ස් ලකුණු 56කුත් ලබා ගන්න සමත් වෙනවා. පිළිතුරු ඉනිම සෙල්ලම් කරන්න එන එංගලන්ත කණ්ඩායම පන්දු අර හතර අවසන් වෙද්දී ලකුණු 16කට එක කඩුලක් අහිමි කරගෙන තියෙද්දී තරගයට වර්ෂාව පතිත වෙනවා. ඊට පස්සේ 2019 ලෝක කුස්ලාන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ කණ්ඩායමෙක්වත් පාකිස්තාන කණ්ඩායමෙක්වත් තරඟ කරන්න නියමිත වෙලා තිබුණා. තරඟ දෙකම වර්ෂාව නිසා අතහැර දමන්න සිදු වෙනවා. ওই විදිහට ලංකාවට වැස්ස නිසා තරඟ අහිමි වෙන ඉතිහාසයක් තියෙන මේ ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා එංගලන්ත තුන්වෙනි තරඟයටත් වැසි වැටෙන්න පුළුවන් කියලා තමයි මේ වෙද්දි වාර්තා වෙන්නේ. ඒ වගේම මේ ක්‍රීඩාංගණය විශාල ක්‍රීඩාංගණයක් නොවන නිසා වැඩි වශයෙන් ලකුණු තියෙන ක්‍රීඩාංගණයක් කියලා තමයි පසුගිය කාලේ දැක්කේ. අවසාන වතාවට එංගලන්තයේ බ්‍රිස්ටල් වල සෙල්ලම් කළ එක්දින තරඟ තුනම ජය ගන්න සමත් වෙලා තියෙනවා. එංගලන්තයේ පාකිස්තාන කණ්ඩායම එක්ක මේ ක්‍රීඩාංගණයේ අවසාන වතාවට සෙල්ලම් කළ අවස්ථාවේ ලකුණු 358 ක ඉලක්කයක් හඹා ගිහින් ජය ගන්න සමත් වෙලා තියෙනවා. ඊට කලින් කොදෙව් කණ්ඩායමට එරෙහිව මේ ක්‍රීඩාංගණයේ එංගලන්තයේ ලකුණු 369ක් මුලින් පන්දුවට පහර දීලා ලබාගෙන කොදෙව්වන් ලකුණු 124කින් පරාද කරන්නත් සමත් වෙලා තියෙනවා. මේ විදිහට අවසන් කාලේ බලද්දී එංගලන්තයේ හොඳටම කළ ක්‍රීඩාංගණයක් තමයි බ්‍රිස්ටල් කියන්නේ. කොහොම වුණත් තරගාවලියේ ජයග්‍රහණය කරලා තියෙන නිසා සංචිතේ අනෙක් ක්‍රීඩකයන්ට අවසන් තරගයේ සෙල්ලම් කරන්න අවස්ථාවක් දුන්නොත් ශ්‍රී ලංකාවට ටිකක් ලෙහෙසි වෙයි. අපිටත් බංග්ලාදේශය කළා වගේ අවසන් තරගයේවත් ජය ගන්න හැකියාවක් තිබුණොත් එළඹෙන ඉන්දිය තරගාවලියට ඒක හොඳ මානසික හයියක් වෙයි. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.